එක් වන්නේ පුච්චෙත්තන් කේකීස් YouTube channel එක සමග. අද අපි හදන්න යන්නේ ඇස්ට්‍රා සමග කොෆි කප් කේක්ස්. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා පිටි ග්‍රෑම් 250ක්, කුඩු කරගත සීනි ග්‍රෑම් 250ක්, ලොකු බිත්තර 4ක් හෝ කුඩා බිත්තර 5ක්, සීතල තත්ත්වයේ ගන්න තියෙන කොටු කපාගත් ඇස්ට්‍රා ග්‍රෑම් 250ක්, වැනිලා තේ හැඳි කාලක්, ක්ෂණික කෝපි මේස හැඳකට වතුර මේස හැඳක් දාලා හදාගත් කෝපි බේකින් පවුඩර් තේ හැඳි 2යි කිරිපිටි මේස හැඳි 1.5යි බීට බෝල් එකට ඉස්සෙල්ලාම ඇස්ට්‍රා ටික එකතු කරගන්න ඕනේ මෙතෙන්දි මේ ඇස්ට්‍රා ටික හොඳට සීතලට ඝන කැට තත්වයෙන් තියෙන්න ඕනේ එහෙම වුණාම කේක් එකේ අර තෙල් ගතිය මතුවෙන එක අහුඟා අඩු කරගන්න පුළුවන් ඒක ක්‍රීම් එකක් වගේ හොඳට බීට් වුණාට පස්සේ කුඩු කරගත්ත සීනි ටික මේකට එකතු කරන්න දැන් කුඩු කරගත්ත සීනි කිව්වම ඒක අයිසිං සුගර් නෙමෙයි සාමාන්‍ය සීනි කිරලා අරගෙන ග්‍රයින්ඩ් එකක දාලා කුඩු කරගන්න. ඊට පස්සේ ඒක ක්‍රීම් එකක් වෙනකම් හොඳට බීට් කරගන්න. බිත්ති වල රැඳිලා තියෙන බටර් ආපහු එකතු කරලා මැද්දට දාලා හොඳින් මේක බීට් කරගන්න. දැන් අපි මේකට බිත්තර එකතු කරමු. වරකට එක බිත්තරය බැගින් ක්‍රමක්‍රමයෙන් බිත්තර ටික එකතු කර ගන්න ඕනේ. එක බිත්තරයක් දාලා එක හොඳට බීට් වෙලා මිශ්‍ර වුණාට පස්සේ තමයි දෙවෙනි බිත්තරය එකතු කරන්නේ. ඒ විදිහට සියලුම බිත්තර ටික ක්‍රමක්‍රමයෙන් එකතු කරන්න. බිත්තර ටික හොඳින් බීට් වෙන අතරට අපි පිටි ටික ලෑස්ති කරගමු. බේකින් පවුඩර් තේ හැඳි 2යි කිරිපිටි මේස හැඳි 1.5යි පිටි වලට එකතු කරලා ඒ දෙකම හොඳින් පිටිත් සමග මිශ්‍ර කරලා සිහින් පෙනේරයක් තුලින් වරක් හෝ දෙවරක් හොඳින් හලා ගන්න. පිටි හලා ගන්න එකේ වැදගත්කම තමයි බේකින් පවුඩර් සහ කිරිපිටි හොඳින් පිටිත් එක්ක මිශ්‍ර වෙන එක. හොඳින් බීට් වුණ බිත්තර මිශ්‍රණයට පිටි ටික එකතු කරගන්න යන්නේ ඒ සඳහා බීට් එක අඩුම අගයකට කරකවලා පිටි ටික ටික එකතු කරන්න ඕනේ. මුලින් පිටි ස්වල්පයක් එකතු කරන් ඊළඟට වැනිලා ටික දා ගන්න. ඊට පස්සේ කෝපි වලින් ස්වල්පයක් එකතු කරන්න. මේ විදිහට මාරුවෙන් මාරුවට පිටි සහ කෝපි දමමින් සම්පූර්ණයෙන් පිටි ටික එකතු වෙනකම් බීට් කරලා ස්පැචියුලා එකක ආධාරයෙන් හොඳින් මිශ්‍ර කරගන්න. අන්තිමට අපිට ලැබෙන්න ඕනේ මෙන්න මේ වගේ හොඳ thick batter එකක්. ඊළඟට මේ batter එක cupcake ආකාරයක සකස ගන්න යන්නේ ඒ සඳහා cupcake tray එකක් අරගෙන Tamanට අවශ්‍ය විදිහේ liners දාලා ලෑස්ති කරගන්න. ඒකට අයිස්ක්‍රීම් ස්කූප් එකක ආධාරයෙන් batter එක සමානව වෙන් කරලා දාගන්න. පස්සේ barbecue stick එකක ආධාරයෙන් කේක් batter එක cupcake එක පුරා හොඳින් පතුරව ගන්න. විනාඩි 15ක් හෝ 20ක් preheat කරපු oven එකක මේක bake කරගන්න ඕනේ. oven එකේ උෂ්ණත්වය සහ bake කරන කාලය oven එකකින් oven එකට වෙනස් වෙනවා. මම සෙල්සියස් අංශක 170ට විනාඩි 12ක් bake කරනවා. දැන් ඊළඟට අපි කොෆි අයිසිං එක හදමු. ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා හොඳට සීතල ඝන තත්ත්වයේ පවතින ඇස්ට්‍රා ග්‍රෑම් 100ක්, අයිසිං සුගර් ග්‍රෑම් 300ක්, සැරට හදාගත්ත ක්ෂණික කෝපි තේ හැන්දක්, උඩින් ග්‍රේට් කරලා ඉහගන වයිට් චොක්ලට්, වැනිලා බිඳුවක්. දැන් අපි ඉස්සෙල්ලම මේ කැට සහිත බටර් ටික ක්‍රීම් එකක් වෙනකම් බීට් කරගමු. මෙතෙන්දි මම බටර් වලට අයිසිං සුගර් අරන් තියෙන අනුපාතය පොඩ්ඩක් වැඩි. මොකද අපි දියර හැටියට කෝපි එකතු කරන නිසා. උගලන්ට දියනවන අයිසිං හදාගන්න ක්‍රමය දැනගන්න ඕන නම් අපි කලින් කරපු ඇස්ට්‍රා සමග නෝමෙල්ට් අයිසිං වීඩියෝ එක නරඹන්න. දැන් අයිසිං සුගර් ටික ටික දමමින් දිගටම බීට් කරන්න. ඒ අතරට වැනිලා ස්වල්පයකුත් අවශ්‍ය පමණට කෝපිත් එකතු කරගන්න. තද කෝපි රසයක් අවශ්‍ය නම් ඔගොල්ලෝ කෝපි එක හදාගන්න වෙලාවට ඒකට එකතු කරන ක්ෂණික කෝපි කුඩු ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. මාරුවෙන් මාරුවට අයිසිං සුගර් කෝපිත් එකතු කරමින් දිගටම මේක බීට් කරගන්න. ඊළඟ වැදගත් කාරණය තමයි කප්කේක් මත පයිප් කරන්න කලින් බේක් කරගත්ත කප්කේක්ස් අඩුම ගානේ පැය 6ක්වත් නිවෙන්න තියන්න. අන්තිමට අපට මෙන්න මේ වගේ හොඳ ක්‍රීම් ගතියට තියෙන අයිසිං එකක් ලැබෙනවා.
දැන් මේ තියෙන්නේ අපි කලින් බේක් කරලා හොඳට නිවාගත්ත කප්කේක්ස් ටික. ඒ මත ඔයගලන්ට කැමති ආකාරයකට පයිප් කරගන්න පුළුවන්. මම දැන් මේ පාවිච්චි කරන්නේ 2D නොස්ල් එක. අපගේ වීඩියෝව නැරඹු සැමටම ස්තුතියි. Food Chat by Cakey's YouTube channel එක subscribe කරන්න, like කරන්න, අලුත් දේවල් ඉගෙනගෙන යාළුවෝ එක්කත් බෙදාගන්න.